සමන සමය එකුලස්වන සතිය බදා දමනය කිරීම. ඔබගේ බාහිර බලය සහ ඇතුළන්ත බලය. ගෑදර මෙමන්තන අපි දකින්නේ එලියා එලියාගේ ජීවිතය ස්වාමීන් වහන්සේ ගිනිගන්න අශ්‍යකරත්තකින් රැගෙනයන් ඉස්සල්ලා එලිෂත් එක කරන ගණ දෙනු. ඔබ ඇතුළන්ත බලයට යොමුවෙච්ච කෙනෙක් නම්. එලිය බලය එක එක ඔබ දඟලන්නේ. ඔබගේ ඇතුළ බලය නැතිවුණාම තමයි ඔබට එලිය බලයක් ඕනේ. ආදේශ කරගත්ත දෙයක්, ආරුඪ කරගත්ත දෙයක්, සල්ලි දීලා ගන්න දෙයක්, පගා දීලා ඇඟ විකුණන ගන්න දෙයක්, ඔබගේ ආත්මය උගස් තියලා ගන්න දෙයක්. බලන්න යකා නපුරා ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩපිට කදිම පරීක්ෂාවක් වෙන්නේ. ආත්මික ගණදෙනුවක් විතර නෑ. යකා දිගාරණ දෙක ගල්පාම් කරලා කරන් මානසික ගණදෙනුවක්. ආත්මය ප්‍රබෝධ කරන ජීවිතේ නිර්ආහාරයක් විතර කතන්දර කතා කරන්නේ නෑ. එතකොට එලිෂාගේ ජීවිතේ ලස්සන මොකක්ද? එලිෂා ඒ හාමිලිටි හරක්ව මරලා නගුල කඩලා දරට අරගෙන පුච්චල හරක්ව හරක්ව පුච්චල කන්න වියන කන්න දෙලයි. ඇතු එළිය බලය සම්පූර්ණම කඩනවා. ඇතුළාන්ත ගමනක් යන්නේ. එලිෂා එලියාව හොයාගෙන ඉන්නේ තමයි. එලියා එලිෂා එහෙම කරද්දි එලියාත් එක ගමන යනවා. අද වචනේ කියනවා තවද සම්විධාන වහන්සේ එලියා සුලිසුණගෙන් ස්වර්ගයට ගන්නට කැමති අවස්ථාවේදී එලියා එලිෂා සමග ගිල්ගාල් නගරෙන් පිටත් ගියේ. එලියාගේ කතාව පිට සම්විධාන වහන්සේ මා ජෝර්දානයට යවන නිසා මේ නවතින්නේ නැයි ඔහුට කීය. උත්තර දෙමින් ජීවමාන සම්විධාන වහන්සේගේ නාමෙන්ද ජීවමාන ඔබේ නාමෙන්ද මම අත්නු හරිමි දිවරිය. ඔබේ දෙදෙනාම යන්නට කීය. දිවසවරුන්ගේ කණ්ඩායමේ 50 දෙනෙක් ගොස් ඔවුන් ඉදිරිපිට දුන් දුරින් සිටියෝය. ගියාද මෙමන්තිනේ මේ ගමන ඇතුළාන්ත ප්‍රේතකමක් එක්ක ඇතුළාන්ත බලයක කැක්කමක් ආදරයක් එක්ක යන ගමනක්. ඉතින් එලියා අපි දකිනවා එලියාගේ ඒ ඇතුළාන්ත ආත්මානුභාවයේ බලේ එයා එයාගේ උතුරු සළු අරගෙන වතුරට ගහද්දි ජොර්දාන් නදියට ගහද්දි ඒ වතුර දෙබෑ වෙනවා යාලට යන්න. දැන් මේ ජොර්දාන් නදියම තමයි මගේ ප්‍රමාදනේ. ඔබට මතක නම් ජොෂුවා ජොර්දාන් නදිය හරහා තමයි යන්නේ පොරොන්දු දේශයට. දැන් මෙතන එලියා යන්නේ ජොර්දාන් නදිය හරහා. ජේසු ගිලුනේ ජොර්දාන් නදියේ බෞතිස්මය කරද්දී ඒ මාවතක් වෙන ස්වාමීන් වහන්සේගේ බලය. ඉතින් කෙසේ වෙතත් මේ ඇතුළාන්ත බලය ගැන කතා කරද්දී දැන් අපි දකිනවා ඒ දෙදෙනාම ජොර්දාන් ළඟට සිටියෝයි. එලියා තමගේ උතුරු සළුවක් රැගෙන අකුලා වතුර ගැසීය. වතුර දෑතට බෙදී ගියේ. ඒ දෙදෙනා වියලි බිම් පිට එගොඩ වුණා. තවද එගොඩ වූ කල එලියා කතා කොට ඔබ වෙතින් මා යන්න පළමෙන් ඔබ මාගෙන් ඕන දෙයක් ඉල්ලන්නේ එලිෂාට කියේ. ඕනම දෙයක් ඉල්ල. දර ලොකු චොයිස් එකක් ලොකු තෝරා ගැනීමක් තිබුණා. දැන් සලමන් රජතුමාගෙන දෙවනස සතුටු වෙන්නේ ඔබ දෙයක් ඉල්ලන්න කියලා දෙවනස කියන තැනදී. සලමන් ඉදර ජී දීර්ඝායුෂවත් වත්සස සම්භාරයක්වත් නෙමෙයි. රජතුමාගේ ඉල්ලන්නේ උනාසගේ ජනතාව පාලනය කරන ප්‍රඥාව. දෙවනස කියන සතුටු වෙනවා ප්‍රඥාව දෙනවා. ඒ වගේ මෙතන එලිෂාට ඕනනම් වෙන ඕන දෙයක් ඉල්ලන්න තිබුණා. හැබැයි එලිෂා ඉල්ලන්නේ ඔබට තිබෙන ආත්මානුභාවයෙන් දෙගුණයක් මා කෙරේ ප්‍රමිනේවා. මොකද මේ ඇතුළාන්ත බලය ඉල්ලන්නේ. ශ්‍රදාත්මයන්න් පුද්ගලයක් විදියට පුරාණ කිසිමෙ නැහැ. මේ දෙවනාසගේ ආත්මික බලය. ඒක ශ්‍රදාත්මයන්න් දෙන්නෙක් දෙන්නෙපයි. දෙගුණයක් ඉල්ලන්නේ. ඒ ශ්‍රදාත්මයන්න් පුරාණේ ඉන්නේ පුද්ගලයක් විදියට නෙමෙයි. එතකොට දෙගුණයක් ඉල්ලන්නේ මේ ඇතුළාන්ත බලය ඉල්ලන්නේ. යට උනේ ඒක. ඒක මං කිව්වේ එළිය බලය කඩලා ඇතුළාන්ත බලයක ගමනක් යන තරම්. එතකොට ඒ තැනදී මගේ ප්‍රමාන්තනේ එලියා එලිෂාගේ ජීවිතේ බැඳිච්ච තැන එලියා අනිත් ඔක්කොම අතහැරලා. හැබැයි මේ බැඳින තැනත් සමනස ගිනි අස්ත්‍ර කරතිකෙන් අරගෙන ගින්න කියන්නේ වෙන් කරන දෙයක්. ගින්න කියන්නේ වෙනස් කරන දෙයක්. ගින්න කියන්නේ පිරිසිදු කරන දෙයක්. ගින්න කියන්නේ නැති කරන දෙයක්. ඒක වේදනාවත් එක්ක තියෙන. ගින්න ගන්න අස්සකරත් කරගෙන යන්නේ මේ විදිහට. එතනදී මොකද වෙන්නේ? තවද ඕන් කතා කරද්දී කතා කරමින් යද්දී ගිනි අශ්වදස කරතයක් ගිනි අශ්වද පෙනි ඔවුන් දෙදෙනා වෙන්කලෝය. ඒක ගින්න කරන දෙය. ගින්න ඔබ පිරිසිදු කරන්නේ මයි වෙන් කරලා. එලියා සුලිසුණගක් ස්වර්ගය සුලිසුණගකින් ස්වර්ගය නැගී ගියේ. එලිෂා ඒ දැක ඊශ්‍රායෙල් රට සහ අසරුවන් වැනි බල සම්පන්න මාගේ පියාණනි කිය.
එතමයි වේදනාවේ ගින්න වෙන් කරද්දී ඇතිවන වේදනාව. අතුලන්ත බලය මගේ ප්‍රේමන්තනි ගිනි ගලක් අතුල්ලද්දී ගින්දර එනවා වගේ අතුලන්ත බලය ජනිත වෙන්න මේ වේදනාවේ ගමනෙමට යන්නේ. වේදනාව තුළ යද්දී යද්දී තමයි පීඩාවෙන් ඉවසීම ඉවසීමෙන් තැන්පත් බවින් කිසිදාන සිදෙන බලාපොරොත්තුව. එවැනික බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ශුද්ධාත්මයන් දේව ප්‍රේමෙන් අපි හදවත් පුරවනසේක. මගේ ආදර ප්‍රේමන්තනි ඒ ගැඹුරු බලය අතුලන්තෙන් අත්දකින්න. ඒකයි ඒ බලයයි වාගෙන යන්නේ. එතකොට පියාණනි පියාණනි මාගේ පියාණනි කිය. ඔහු තවත් එළියා නොදිටුවේ. වේදනාව අවශ්‍යයි බලය ලබන්නේ. ඒ දුත මාගේ වස්ත්‍රය අල්ලා දෙකට ඉලා එළියාගේ වැටුණුගේ සලුව රැගෙන හැරියාවේ. ඉන්පසු එලිෂා ජොර්දාන් අද්දර සිට එළියාගේ වැටුණු ඔහුගේ සරුව රැගෙන එළියාගේ දෙවි සමිඳන් වහන්සේ කොතැනද කියා වතුරට ගැසීය. ඔහුන් වතුරට ගැසු ඔහුත් වතුරට ගැසු විට ඒ දෑතට දෙක දෑතට බෙදී ගියේ එලිෂායි වලදී. එතන තමයි අර තීරණය. අතුලන්ත බලයේ තීරණය. ඔබ ඒ සලුව ගන්නවද නැද්ද? ඒ තීරණය ගත්තාම තමයි ඔබට අතුලන්ත බලය ලැබෙන්නේ. අතුලන්ත බලය ඔබගේ ජීවිතේ ෆෝමේෂන් එකක් පරිණතයෙන් අත්දැකීමකට අරගෙන යන්නේ. ගියාද ප්‍රේමන්තනි? ඒ තැනදී අද ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ මිනිසුන්ට පෙරන පිණිස ලෝකයා ඉදිරි ඔබගේ පුණ්‍ය ක්‍රියා නොකිරීමන බලාගන්න. එළිය නෙමේ අතුල රහසින් ඔබව දකින ස්වාමීන් වහන්සේ ඔබට ඵල විපාක දෙනවා. ඒක රහසක්. අතුලන්ත බලයක් මේ කතා කරන්නේ. ඒක ඔබ දන් දෙන කල මිනිසුන්ට පේන දේ කරන්න එපා. නිතරම මිනිසෙකුගේ පෞරුෂය ඩිග්නිටි එකට හානි කරන්න එපා. ඒක ආදරෙන් කරන දෙයක්. ඒතර මගේ ප්‍රේමන්තනි ඒතර අනිත්‍ය දකින එක නෙමේ මගේ අරමුණ. තාත්තතික අතුලන්ත සම්බන්ධකමකට යනවා. මිනිසුන් ප්‍රශාන්ත ලබන පිළිස ධර්මශාලාවේ වීදි වලදී කෛරාටිකයන් කරන්නක් මෙන් ඔබට පෙරටුව හොර නැණු පිමින්න. එබැවින් මම ඔබට කියමි ඔබේ විපාකයේ උට දැන්නම ලැබිය. ඒත් ඔබ දන් දෙන කල දකුණ අත කරන දේ වම අතට නොදැනේවා. කියන්නේ ඉච්චර රහසින් එක කරන්න. දකුණත් වම අත දන්නෙත් නැති තරමට. එකම ශරීරය අවයව වුණාට. කිනිස තව අවයවක් එක දැනගන්න ඔබ කරන දේ ඔබ කරන්න. විජේසු දැනගත්තම ඇති. ගයාත්‍ර බිමන්තනි කතා කරලා කියනවා. ඔබ යාඥා කරන කල කෛරාටිකයන් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔබ ධර්මශාලාවලදීත් මං සංදෙදලි සිටගෙන යාඥා කිරීමට ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ විපාකයෙන් දැනටම ලැබී ඇත. ඒත් ඔබ යාඥා කරන කල ඔබේ අතුල් කාමරෙට වැද දොරවසාගෙන අදෘශ්‍යමාන වසන ඔබගේ පියන වාසයට යාඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියන වාසයේ ඔබට ඵල විපාක දෙනසේක. රහසින් ඔබ දකින තාත්තා එක රහස් ගන්නවා. අතුලන්ත බලයක් දකින ගන්නේ එළිය ගන්නවා නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනි මේක මහා ගැඹුරු අත්දැකීමක්. ඒ අතුලන්ත බලේ ජේසු ගත කරපු හුදකලා වෙන යාඥා කරපු දැන් කීයක් තිබුණා මිනිසුකෙන් වෙන් වෙලා. ඒකයි ඒ බලය තුල එළියා ඒ උතුරු සලුව වතුරට ගහද්දි දෙබෑ වෙද්දි ජේසු මගේ ප්‍රේමන්තනි ජේසුගේ ජීවිතය ජොර්දාන් නදියේ ගිලිලා තාතර පිළිතුරු දීම තුළ ඔබට මට මාවතක් එදා ජොර්දාන් නදියේ මාවතක් නෙමෙයි ජේසු ඔබගේ මගේ ජීවිතේ මාවත වෙනවා. ඒ අතුලන්ත පිළිතුරු දීමක් එක්ක අතුලන්ත බලයක් එක්ක එතනට ස්වාමීන් වහන්සේ අද මොකද කියවන්නේ? ඒක උනාසික යදා කියලා කියන්නේ ඔබ උපවාස කරනක හිස තෙල් ගාගෙන මූණ හොදගෙන ලස්සනට ඉන්න. ඇයි? මෙයලා අනිතර පේන්න ඉන්නව නෙමෙයි. උපවාස කියන්නේ බලය ලබන තැනක්. ඔබ මාංශය මරද්දී මාංශයට එපා කරද්දි මාංශය මට්ටු කරද්දි ශුද්ධාත්මයන ඔබ තුළ ජනිත වෙන තැන. උපවාසයේ ජේසුගේ දේව තාත්තගේ කැමැත්ත විමසන කාලයක්. හඬහන කාලයක්. සන්නද්ධ වෙන කාලයක්. මාංශය ඉල්ලන දේ දීලා දඟලන්නේ නැතුව මාංශය මට්ටු කරලා අතුලන්ත ශුද්ධාත්මයන ජනිත කරගන්න කාලය. ඒතර හිසතර දාගෙන මුණ හොදාගන්න ඕනේ මම. ඒක අපි මුස්පේන්ට් වෙලා කඩාගෙන මට දෙයක් නෙමෙයි. ඒ තුල මාංශය හිර කරලා ආත්මය බලගත් කරන්න දෙකි. ඒකයි ඔබගේ තීරණය. සලුව ඇහිඳ ගන්නද නැද්ද කියන එක. එලිෂා අත්දැක්ක අතුලන්ත බලය ඔබගේ ජීවිතෙත් අත්දකින්න. ජීවිතේ ජොර්දාන් නදිය බෑ කරන්නේ නෙමෙයි. ජීවිතේ මාවත ජේසුව කරගෙන. එහරා යන්න ස්වාමීන් වහන්සේ අද ඔබට දයාබරව ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්බිනා.